සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද මම හදනවා අවුරුද්දට වැඩි බබාලට කෙටි වේලකට දෙන්න පුළුවන් විදිහ හරිම රස කෑමක්, ටිකක් පැණි රස වැඩි කෑම එකක්. ඒ නිසා නිතරම නෙවෙයි ඉඳලා හිටලා පොඩ්ඩන්ට හදලා දෙන්න පුළුවන් කෑමක් තමයි අද මේ අරගෙන එන්නේ. ඉතින් ඔයාලා තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. ඉතින් අපේ මේ කෑම එක හදාගන්න ඕන වෙනවා desiccated coconut. Desiccated coconut නැත්නම් මමත් මේ අරගෙන තියෙන සාමාන්‍ය පොල් හීනිවට ගාගත්තු පොල් ටිකක්. ඒ පොල් වල තියෙන තෙත ගතිය නැති වෙන පොඩ්ඩක් කබලේ බැදලා ගන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට පොල් ටික හදාගන්න පුළුවන්. සීනි ඕන වෙනවා. මේ අරන් තියෙන nuts powder, කජු, ආමන්ඩ් වගේ දේවල් පොඩ්ඩක් කබලේ බැදලා කුඩු කරගෙන ගන්න පුළුවන්. Fresh milk ටිකක්. මුලින්ම මම බටර් ටිකක් pan එකට දාගන්නවා. මේකට බටර් වෙනුවට ගිතෙල් වගේ ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මොකද මේ කෑම එක හරියටම හදාගන්නකොට ගන්න ඕන ගිතෙල්. ගිතෙල් රසට අකමැති බබාලා ඉන්නවා නම් බටර් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ desiccated coconut ටික හොඳට මේ බටර් එකත් එක්ක මිශ්‍ර කරගන්න ඕන. පොල් ටික මේ විදිහට මිශ්‍ර කරගත්තට පස්සේ ඊළඟට fresh milk ටික එකතු කරගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගෙන සීනිත් එකතු කරගන්න. ඉතින් මේ දේවල් ඔක්කොම එකතු කරගත්තට පස්සේ හැඳි ගන්න ගමන් ලිපේ තියාගන්න ඕන. ඉතින් ටික වෙලාවක් මේක හැඳි ගා ගන්නකොට ඔයාලට තේරෙනවා මේක තිබ්බේ කිරි ටික හිඳිලා මෙන්න මේ විදියට පොල් ටික ටිකක් වේලිච්ච ගතියට එනවා කියලා. අන්න ඒ වෙලාවේදී අපිට පුළුවන් nuts powder ටික එකතු කරගන්න. ඉතින් පොල් ටික මෙන්න මේ වගේ ඝනකම් ගතියට ආවට පස්සේ අපිට පුළුවන් ලිප ඕෆ් කරගෙන මේ ටික හොඳට නිවෙන්න තියාගන්න. ඉතින් දැන් මම හදාගත්තු පොල් ටික හොඳටම නිවිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම අතේ බටර් ටිකකුත් ගාගෙන මේ පොල් වලින් පොඩි පොඩි කොටස් අරගෙන මේ වගේ බෝල හදා ගන්නවා. අතේ තෙල් ගා ගන්න එපා. තෙල් ගා ගත්තොත් මේක අර තෙල් රහක් වගේ, අමු තෙල් රහක් වගේ එන්න පුළුවන් නිසා බටර් වගේ දෙයක් අතේ ගාගෙන මේ ටික මේ විදිහට හදා ගන්න. ඉතින් මේ විදිහට හදාගත්තු මේ බෝල ටික අපි මෙන්න මේ වගේ පොල් වල හොඳට දවට ගන්න ඕන. අපි කලින් හදාගත්තු පොල් වලින් කොටසක් මේකට අපිට අරන් තියාගන්න පුළුවන් මේ විදියට දවට ගන්න. ඔන්න අපේ ලඩු ටික ලෑස්ති. මෙන්න මේ විදියට හොඳට අපිට මේක හදාගන්න පුළුවන්. මේ විදිහට හදාගන්න ලඩ්ඩු අපිට බබාලගේ කෙටි වේල් වලට දෙන්න පුළුවන්. මම මුලිනුත් කිව්වා මේක හරිම පැණි රස කෑමක්. ඒ නිසා නිතරම බබාලට දෙන්න එපා. ඉඳලා හිටලා පොඩ්ඩක් රස කෑමක් විදිහට මේක අපිට හදලා දෙන්න පුළුවන්. අතුරුපසක් විදිහටත් පොඩ්ඩක් දෙන්න පුළුවන් විදිහ කෑමක් තමයි මේක. එහෙනම් ඔයගොල්ලොත් හදලා රස බලන්න. අපි අලුත් වීඩියෝ එකකදී අද දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.